आर्थिक विद्या निर्वचने आर्थिक विद्या निर्वचन राशि दिन विविध आर्थिक विद्या विविध निर्वचन राशि अंतर्जाल निर्वचने संकल्प अभी उपिल आर्थिक विद्या निर्वचने मगे में सुधार आर्थिक विद्या निर्वचने अभी संकल्प निर्वचने मुखद आर्थिक विद्या विषय उसस्पेल कला विषय द्वारा कटते वाणिज्य विषय द्वारा कटते ताक्षणिक विषय द्वारा कटते पोदु विषय द्वारा कटते विशाल संख्या आधार सामाजिक विद्या रजनी सलकन इतामत वेदगत्तम नियुक्त विषय जीवित सीलम अवस्थावली अवस्थावली अपने आर्थिक विद्या गेटिंग सिद्ध अभी बलम आर्थिक विद्या अदास्करण कुमार अभी अमतकरण बैगते आर्थिक विद्या निर्वचने कराते आवश्यकता उमना आर्थिक संपत्त बांडा सेवा की संकल्पातर अमतकरण बे अभी वो संकल्पातर बांटा करके तमानी आर्थिक विद्या निर्वचने को बलन मगे बोर्ड विद्या आप जीवते इटकोर गति अवम दी मिनसुक वसें जीवत्मी इटकोर गति अवम दे इटकोर गति अवम दे मिनिस् अवश्यता मिनिस् अवश्यता अन्े मिनिस् अवश्यता अभी उदय पिबुदन विलावशित एम निंद अवश्यता नम अभी वेम की अन्दे उदाहरण सौख्य निवास अध्यापन प्रवाह आदर करुणा दया सन्यास जीवत्ता आर्थिक विद्या निर्वचने मिनिस उमना की अन्य मिनिस अवस्था इटुकर गन्ना विविधाकार क्रम में मिनिस अवस्था इटुकर गन्ना विविधाकार क्रम स्वरूप मिनिस उमना के साधुर उदाहरण इटुकर तो आहार पान अवस्था वे इटुकर गन्ना क्रम तमाई बात पान तीरंगु रोटी आप यहाँ दी असीमित हो दिए ने बोलो विविधाकार
සෞඛ්‍ය අවස්ථාව ඉටු කර ගන්න ආකාර මෙති බාම් කරල් වර්තමාන එන්න සිංහල ආයුර්වේද පත්තු ඒවා අපි කියනවා සෞඛ්‍ය අවස්ථාව ඉටු කර ගන්න ආකාර නිවාස අවස්ථාව ඉටු කර ගන්න ආකාර තමයි තට්ටු නිවාස මුඩුක්කු මාලිගා අධ්‍යාපන පාසල් තුල උපකාරක පන්ති තුල සංග්‍රහ තුල අන්තර්ජාලය තුල ප්‍රවාහන බස් කාර් ලොරි හරත්ත වෙනත් ප්‍රවාහන උපකරණ තුල ආදරය දෙමව්පියන්ගේ ආදරය සහෝදර සහෝදරියන්ගේ ආදරය පෙම්වතු පෙම්වතියන්ගේ ආදරය භාර්යාව සහ පුරුෂයාගේ ආදරය කරුණාව දෙමව්පියන් අසල්වැසියන් යාළුවෝ රටවැසියන් තුල ඒ කරුණාව කියන අවස්ථාව ඉටු කර ගන්න පුළුවන් එවන පුතේ මේ අවශ්‍යතාව ඉටු කර ගන්න ආකාරවලට අපි කියනවා උවමනා හැබැයි උවමනා ගත්තම උවමනා කවදාවත් අපට ගණන් කරලා අවසන් කරන්න බෑ ඒ නිසාම අපි කියනවා මිනිස් අවස්ථාව ඉටු කර ගන්න ආකාරය වක් ක්‍රම මිනිස් උවමනා අසීමිත අසීමිත ඒ වගේම තමයි මිනිස් අවශ්‍යතාව පොදුයි අපි ඔක්කොටම පොදුයි නමුත් මිනිස් අවශ්‍යතාව ඉටු කර ගන්න ආකාර අඳින පළඳින ආකාර කඩබොන ආකාරය නිවාස භාවිත කරන ආකාරය ඒ සියලු දේවල් විවිධාකාර අනුපතේ මිනිස් වමනාවල ඇති දෙවි ලක්ෂණය තමයි විවිධාකාර ඒ වගේම තමයි මිනිස් අවශ්‍යතා ප්‍රාථමික වෙනකොට මිනිස් වමනා ද්විතීයක මිනිස් වමනා ද්විතීයක ආහාර පාන අවශ්‍යතාවය පැනනගමු තමයි අපි බත් හොයාගෙන යන්නේ. කොමනාවක් ඉටු කරගන්න යන්නේ. ප්‍රවාහන අවශ්‍යතාවය පැනනගමු තමයි අපි ප්‍රවාහන උපකරණයක් හොයාගෙන යන්නේ. එනම් තේ අවශ්‍යතාව මත පැනනගින කොමනා අසීමිතයි විවිධාකාරයි ද්විතීයක. ඒ වගේම තමයි අපි තවත් කතා කරනවා අවශ්‍යතාවල තව ලක්ෂණය. මොකද මිනිස් අවශ්‍යතාවල අනිත් ලක්ෂණය मानसिक මෙන්න මේ අවස්ථා මත පැනනගින උවමනා ඉටු කරගන්න අපි යොදාගන්නේ මොනවද බාණ්ඩහා සේවා තමයි අපි භාවිත කරන්නේ ඒ බාණ්ඩහා සේවා නිපදවන්න සමාජයක් සතුව තියෙනද නැත්නම් සැපයුම සීමා සහිත හා භාවිතයේදී ආවස්ථික දිනයක් සහිත බාණ්ඩහා සේවා නිෂ්පාදනය කරන සියලු දේ අපි කියනවා ආර්ථික සම්පත් ආර්ථික සම්පත් ඒවයි සැපයුම සීමිත ඒව භාවිතයේ තවත් දෙයක් අපතන අවස්ති ප්‍රය සහිත එනම් බාණ්ඩහා සේවා නිපදවීමට සමාජයක් සතු ඇති අපි යොදා ගන්න සියලු දේ අපි කියනවා ආර්ථික සම්පත් අපිට ගන්න පුළුවන් මේ ආර්ථික විද්‍යා නිර්වචනය ගොඩනගද්දී ආර්ථික සම්පත් හතර බාණ්ඩ ස්වාභාවික සම්පත් මේ ස්වභාව ධර්මයා ලබා දෙන තියෙන භූමිය අපි මෙතින්දී නාමික වඳුනා ගන්න ස්වාභාවික සම්පත් ඒ වගේ මානව සම්පත් මිනිස් ශ්‍රමය කියලා අපිට ගන්න පුළුවන් ඒ වගේ නිෂ්පාදන ආධාර අපිට ගන්න පුළුවන් ප්‍රාග්ධනය කියලා කලින් නිෂ්පාදනය කළාද ආධාර විවසාය තත්ත්වය සාධක සංවිධාන භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියන සාධක ඒකරාශි කළා බාණ්ඩහා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය නිරතවන්න විවසාය මේවා අපි කියනවා ආර්ථික සම්පත් ආර්ථික සම්පත් වල දක්න ලැබෙන ලක්ෂණ කිහිපයක් ආර්ථික සම්පත් සීමිතයි ආර්ථික සම්පත් සීමිතයි ගණන් නුඹුලා මෙච්ච ඒ වගේම ආර්ථික සම්පත් විකල්ප ප්‍රයෝජන සහිත වෙන වෙන දේවල් වලට යොදා ගන්නවා ආහාර පාන වලට විතරක් නෙවෙයි සෞඛ්‍ය වලට යොදා ගන්නවා සෞඛ්‍ය විතර නෙවෙයි ප්‍රවාහයට යොදා ගන්නවා जीवत्मे
ඒ අවමදයන් නිසුන් තමයි මේ කිව්වේ ප්‍රධාන ලක්ෂණ දෙකයි සීමිතයි පොදු අවස්ථා ඉක් කර ගන්න ආකාර උවමන මිනිස් උවමන මිනිස් උවමන ලක්ෂණ ප්‍රධාන වශයෙන් දෙකයි අසීමිතයි විවිධාකාර මේ අසීමිත වූ විවිධාකාර වූ මිනිස් උවමන ඉටු කර ගන්න යොදා ගන්න බාණ්ඩ ආසේව බාණ්ඩ ආසේව බාණ්ඩ ආසේව නිපදවන්න අපි යොදා ගන්න සීමිත වූ අවස්ති විරසිත වූ සම්පත් ඒ සම්පත් වලට අපි කියනවා ආර්ථික සම්පත් කියලා ආර්ථික සම්පත් හතරක් එකක් නිස්වාභාවික සම්පත් මානව සම්පත් නිස්පාදන ආධාරක සාධක සංවිධාන ඒ සම්පත් හතර ආර්ථික සම්පත් වල ප්‍රධාන ලක්ෂණ දෙකයි සීමිතයි විකල්ප සහිතයි අන්න පුතේ ආර්ථික විද්‍යාව නිර්වචනය මෙතන කොට නැහැ මොකක්ද ආර්ථික විද්‍යාව කියන්නේ असीमित विविधाकार मिनिस सीमित विकल्प प्रोत्साहित आर्थिक संपत्ति इटुकल आकार आध्यनिक विषय आर्थिक विद्या अभी विदिंदी खोदर तेरुगा असीमित विविधाकार मिनिस බාණ්ඩයක් හෝ සේවාවක් තුලින් ඉටු කර ගන්න පුළුවන් උවමනා වෙන්නේ කායික උවමනා විතරයි ලෞකික උවමනා විතරයි ආදරය කරුණාව දයාව සිනහස කියන අධ්‍යාත්මික ප්‍රබෝධයට අවශ්‍ය වෙන අවශ්‍යතා මත පැනනගින උවමනා අපිට බාණ්ඩ හා සේවා තුලින් ඉටු කර ගන්න බැහැ ඒවා අධ්‍යාත්මික අවශ්‍යතා එන ආර්ථික විද්‍යාවදී අපි ගන්නෙ ලෞකික අවශ්‍යතා හා ලෞකික උවමනා විතරයි බාණ්ඩයක් හෝ සේවාවක් භාවිතින් ඉටු කර ගන්න පුළුවන් आर्थिक विद्या विकल्प सहित आर्थिक संपत्ति असीमित विविधाकार लौकिक मिनिस्पोमन इट आकार विषय आर्थिक विद्या पोदे गुड़ाबी कुरे असीमित उमन सीमित संपत्ति इट आकार विषय आर्थिक विद्या मिथन गलपल अभी निर्वचने अवसर मिथन वाले अवसता अद्यापन अंतर्जाल आर्थिक विद्या पारे स्वाभाविक संपद भूमि मे मगे श्रम मानव संपद मे मगे उपकरण मे गुडनेपादन आधार प्राग्धान मेदे कर्तव्य मे उप मे एक साधक सामुदायक व्यवसाय आर्थिक विद्या आर्थिक विद्या ආයි මම මතක් කළොත් අසීමිත මිනිස් වමනා සීමිත සම්පත් වලින් ඉටු කර ගන්න ආකාරය අධ්‍යයනය කළ විෂය ආර්ථික විද්‍යාව. අපි මෙතෙන් සිට බලමු ලෝක ඉතිහාසයේ මේ දක්වා විවිධ ආර්ථික විද්‍යාවකින් ඉදිරිපත් කරපු නිර්වචන අපි කතා කළ මේ නිර්වචන හා සමගාමීව ගමන් කරනවාද කියලා. අපි දැන් බලමු. अभी साकच्छा करे आर्थिक विद्यावयानु असीमित उत् विविधाकार उत् लौकिक मिनिस उमना सीमित उत् विकल्प प्रयोजन सहित उत् आर्थिक संपत्तुलिंग इटुकरगन्न आकार अध्ययनकरु लबन विषय अभी दैन बलमु विविध आर्थिक विद्याज्ञ विसिन इदिरिपत् करन निर्वचन ए निर्वचने हा संबंधद कियला
බලන්න පුතේ ආර්ථික විද්‍යාඥ ඇඩම් ස්මිත් සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥ ද වෙල්ත් ඔෆ් නේෂන් කෘතිය ලියපු ආර්ථික විද්‍යාඥයා ආර්ථික විද්‍යාව ධනය පිළිබඳ විද්‍යාවක් කියලා ප්‍රකාශ කරනවා ඇත්තම ආර්ථික විද්‍යාව පියාලෙස් සලකන්නේ ඇඩම් ස්මිත් ආර්ථික විද්‍යාඥ ඇල්බර්ට් මාසර් ඔහු කියනවා ද්‍රව්‍යමය සුබ සාධනය පිළිබඳ විද්‍යාවකි ආර්ථික විද්‍යාව 1824 1924 කාල සීමාව තමයි ඔහුගේ කාලය ආර්ථික විද්‍යාඥ විලියම් බෙවරිජ් පවසන්නේ මිනිසුන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතා ඉටු කර ගැනීමට එකිනෙකා සම්බන්ධ වන පොදු ක්‍රම පිළිබඳ හදාරු ලබන විද්‍යාවකි ආර්ථික විද්‍යාව ආර්ථික විද්‍යාඥ ජෝන් කැනන් ද්‍රව්‍යමය සුබ සාධනයේ හේතු අධ්‍යයනය කරන විද්‍යාවකි ආර්ථික විද්‍යාව ප්‍රංශ ආර්ථික විද්‍යාඥ ජේබීසේ පවසන්නේ ආර්ථික විද්‍යාව ධනය පිළිබඳ සලකන විද්‍යාවක් ලෙසයි ඇමරිකානු ආර්ථික විද්‍යාඥ එෆ්.ඒ. වොකර් පවසන්නේ ආර්ථික විද්‍යාව ධනය සම්බන්ධ දැනුම පිළිබඳ විද්‍යාවක් ලෙසයි ඒ වගේම ආර්ථික විද්‍යා මහාචාර්ය ජෝන් මේනාඩ් කේන්ස් පවසන්නේ හිඟ සම්පත් පරිපාලනයත් ආදායම් හා සේවා නියුක්තිය පිළිබඳ නිර්ණායකයන්ට අදාළ අධ්‍යයනය ආර්ථික විද්‍යාව බවයි ආර්ථික විද්‍යාඥ ලයනල් රොබින්සන් පවසන්නේ විකල් ප්‍රයෝජන ඇති හිඟ සම්පත් හා මිනිස් වමන අතර සම්බන්ධතාවයක් දක්වන මිනිස් හැසිරීම බවයි එතෙම අපේ නිර්වචනයේ තිබුණෙත් අපි අවසාන වශයෙන් ගොඩනගු නිර්වචනේ අසීමිත වූමනා සීමිත සම්පත් වලින් ඉටු කර ගන්නා ආකාරය අධ්‍යයනය කරන විෂය ආර්ථික විද්‍යාව ලෙසයි මෙම සියලු ආර්ථික විද්‍යාඥයින් විවිධ ආකාරයෙන් ඉදිරිපත් කරපු නිර්වචන එහා සමානයි